අයිබෝන් කියලා පිළිගන්නවා දත්වල හැමෝම. ඔගොල්ලන්ට මතක ඇති මම ඔගොල්ලන්ට කලින් ගෙනාවා මගේ පුංචි කුසිය. ඉතින් මට ලොකු ඉඩ ප්‍රමාණයක් නැහැ ඔගොල්ලන් දැක්කනේ. හරිම පොඩි ඉඩක් තමයි තියෙන්නේ. නමුත් මට කබඩ්ස් වෙනම තියෙනවා කුසියත් එක්කම. මේ මම අද ඔගොල්ලන්ට පෙන්වන්නේ ඒ කබඩ්ස් වල මම දාලා තියෙන දේවල් කොහොමද මම මට පහසු විදියට අසුරලා තියෙන්නේ කියලා. ගොඩක් වියදම් නැතුව හරිම පුංචි වියදමකින් තමයි මම මේ ටික හදන් තියෙන්නේ. මොකද අපේ ස්ථිර පදිංචිය මෙහෙන ඕන නිසා, ඉක්මනින්ම මෙහෙන් යන්න අදහසක් තියෙන නිසා මම ගොඩක් වැඩිපුර සල්ලි වියදම් වෙන දේවල් අරගෙන නැහැ. මට පහසු විදිහට තමයි මම මේ ටික තියාගෙන ඉන්නේ. ඉතින් මම අද ඔයගොල්ලන්ට පෙන්වන්නම් ඒ මගේ අඩු වියදමකින් මම මේ කබඩ්ස් වල තියන් ඉන්නේ කොහොමද, පිළිවෙලකට කොහොමද මට ලේසියෙන් හොයා ගන්න පුළුවන් විදිහට මේ දේවල් තියාගෙන ඉන්නේ කියලා. ඉතින් මේ උඩම කොටසේ තියෙන්නේ අපිට පික්නික් යනකොට අවශ්‍ය කරන දේවල්. ඊට පස්සේ ඊළඟ කොටසේ තියෙන්නේ මට අත්‍යවශ්‍යම ඉක්මනින්ම අවශ්‍ය වෙන, නිතරම අවශ්‍ය වෙන දේවල් ටිකක්, කේක් එහෙම හදනකොට. ඊට පස්සේ එතන යට පහලින් තියෙන්නේ මේකේ කඩපු නැති ඒවා තියන්නේ. සාමාන්‍යයෙන් මම ලංකාවේ කඩෙන් ගේන බඩු මෙහෙන් ගන්න සමහර දේවල් පිටි වර්ග වගේ පොඩි පොඩි පැකට් ටික තමයි මම මෙතන තියලා තියෙන්නේ. විනිග දෙකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ කඩපු ඒවා. මේ කඩපු ඒවත් මම හපව් හොඳට වහලා තමයි තියෙන්නේ. ඒ වගේම ඊට පස්සේ යටින් තියෙන්නේ මට ගෙදරදි කෑම මේසෙට යවන්න උදේට රැට ඒ වගේම තේබුණ වෙලාවට අවශ්‍ය කරන දේවල් ටික. එතනින් එහා පැත්තේ තියෙනවා මේ වගේ මම තියලා උඩ මේකේ හාල් වර්ග තියලා තියෙනවා. ඊට පස්සේ පිටි වර්ග මම මේවට මේ අහක දාන බෝතල් තමයි අරන් තියෙන්නේ, කිසිම වියදමක් නැතුව. ඉතින් මේවා ලේබල් කරලා නැහැ, මොකද මම විතරයි පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි මේ දේවල් මම බෝතල් නිතර හොදනවා. ඒ වගේම ගේන දේවල් මාරු වෙනවා. ඉතින් ලේබල් කරලා නැහැ ඉඳා මේකට මේකයි කියලා. ඒ වගේ පහසුවට. ඊට පස්සේ මෙතන තියෙන පැස්ට වර්ග ටික. ඉතින් මේ එක සතියක ගෙනත් තියෙන දේවල් ටික තමයි මම ඕගොල්ලන්ට පෙන්නන්නේ. ඉතන තමයි පැස්ට ටික, පාස්තා, ඒ වගේම හාල් වර්ග තියෙන්නේ. ඒත් එක්කම මෙතන තියෙන්නේ මට නිතරම කෑම අරින්න අවශ්‍ය කරන බඩු. උඩම තියෙනවා, උඩම එකේ තමයි මම තියලා තියෙන්නේ දීසි ඒ වගේව කෑම අරින්න අවශ්‍ය කරන දේවල් ටික පිඟන් එහෙම. ඊට පස්සේ යට එකේ තියෙනවා තේ බොන වෙලාවට මට අවශ්‍ය කරන දේවල්. ඊට පස්සේ මෙතන තියෙනවා වීදුරු බඩු ටික. මේ තියෙන නිතරම අවශ්‍ය කරන දේවල් අපි හතර දෙනාට අවශ්‍ය වෙන දේවල්. ඉතින් මේ යට කොටස් වල මම මොනවත් තියලා නැහැ. මොකද පුතත් එක්ක බෑ, ඔයගොල්ලන් දැනුත් දැක්කනේ පුතත් එක්ක බෑ, ඒවා අදිනවා. ඒ නිසා මේවල මොනවත් තියලා නැහැ. මේ පැත්තෙත් අර පැස්ට තිබ්බ තැන වගේම තියෙනවා ඉඩක්. නමුත් ඒ වගේ මොනවත් තියලා නැහැ. මේ විදිහට නිකන් තියෙන්නේ. ඊට පස්සේ මෙතන යටම තියෙනවා කේක් බඩු. ඒ කියන්නේ කේක්, බිස්කට්, කප් කේක් ඔය වගේ දේවල් හදන්න මට අත්‍යවශ්‍යම වෙන බඩු ටිකක් තමයි මම මෙතන තියන් ඉන්නේ. ඉතින් මගේ ගෙදර මම විතරයි මේ දේවල් පාවිච්චි කරන නිසා මට පහසු විදිහට මම මේ විදිහට තියන් ඉන්නවා. ලොකු ලොකු දේවල් නැහැ, ලොකු වියදම් දරලා නැහැ බෝතල් වලටත් කිසිම දෙයකට. ගෙදරම තියෙන දේවල් වලින් තමයි හදාගෙන තියෙන්නේ. මොකද මම වගේ මිස්තීර පදිංචි තැනක නොවන කෙනෙකුට මේ වගේ හොඳටම ප්‍රමාණවත් මම හිතනවා. මොකද බොරු අනවශ්‍ය වියදම් දරන්න නැතුව. මොකද අපිට යනකොට හපව් අපි ගන්න සියලුම දේවල් අරගෙන යන්න බෑ. ඉතින් දාලා යන්න වෙන්නේ. ඉතින් අපිට මේ වගේ මෙහෙම මම වගේ ඉන්න කෙනෙකුට වඩාත්ම මේ විදිහේ ගැළපෙනවා. ඉතින් එහෙනම් අදහසක් ගන්න අයිමත් දවසක ඔයගොල්ලන්ට තවත් දෙයක් අරන් එන්න සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම.